සුවම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්න ගම්විතාති දුවේපතේ අද මම කැමති ඔබේ අවධානය ගන්නට, ඒ වගේ මමත් කතා කරන්නට. අද දවස ශ්‍රීශේෂී දවසක් ඉඳලා ඩැනල් පියතුමාගේ ජීවිතේට, ඩැනල් පියතුමාගේ උපන්දිනය සමරන 53 වෙනි උපන්දිනය සමරන සුන්දර දවසක්, හොඳ දවසක්. ඇත්තටම අපිට මගේ ජීවිතේ සමහර අය හම්බෙලා දිනවා, they would like to celebrate their birthdays. මොකද තමුන්ට තමුන්ගේ ජීවිතය ගැන සතුටු නැහැ. නමුත් තව සමහර අය ඉන්නවා, හරි ආසයි තමුන්ගේ බර්ත්ඩේ කෙනෙකුට ඒක සමරන්න. මං හිතන්නේ ඩැරල් පියතුමනි, ඔබේ ජීවිතය ගත්තොත් ඔබ විතරක් ඔබත් ඇත්තම කැමති ජීවිතේ සමරන කෙනෙක්. අපි හැමෝටම කියන්නේ සමරන්න කියලා. ඉතින් ඔබ පමණක් නෙමෙයි, මුළු ලෝකෙම කැමති ඔබේ ජීවිතය සමරන්නට. ඒ ඇයි කියලා හිතුවොත්, ඔබ ගොඩක් වෙලාවට ඔබේ මොටෝ එක හැටියට ඔබ තියාගත්තේ බොහෝ දිනෙක්ව ස්වාමින් වහන්සේට මම දිනලා දෙන්නට ඕනි කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේට ගොඩාක් දිනෙක්ව දිනලා දෙන්නට ඔබ, මං හිතන්නේ චූටි චූටි පියවර තමයි ඉස්සලම ගත්තේ. පියවරින් පියවර ඔබ ලස්සන ගමනක් ගියා. අද ඒ තරප්පු පේලිය තුළ ඔබ අහස් කුසරට ඔන්න මෙන්න කියන්න තරම් ගොඩාක් දුර ගිහිලා, ගොඩාක් දුර නැගලා. ඉතින් අද බොහෝ දිනෙකට ඇවිල්ලා නවාතන් ගන්න පුළුවන්, බොහෝ දිනෙකට තමුන්ගේ හිත සුවපත් කරගන්නට පුළුවන්, බොහෝ දිනෙකට ඒ ආයව ඒගොල්ලන්ගේ ලෙඩ දුක් අමාරුකම් මේ හැම දෙයක්ම සුව කරගන්නට පුළුවන්. මෙන්න මේ වගේ සුපුවත් අරණ ඔබ ඔබතුමා මං හිතන්නේ නිර්මාණය කරා. අද අධ්‍යක්ෂකතුමා හැටියට ගොඩාක් සතුටු ඇති. ඉතින් අද දවසේදී පියතුමාගේ ජීවිතයේ ඒ පිය සටහන් ගැන කල්පනා කළ බලද්දි මං හිතන්නේ මුන්නක්කරෙන් ජීවිතය ආරම්භ කර පුංචි පියතුමෙක් හැටියට, එතනින් ඒ ජනතාවගෙන් ලැබිච්ච පන්නරය තුළ, ඒ වගේම එතන ඉඳලා ගොඩනගන්නට තිබිච්ච ආසාවෙන්ද කුරුසපල්ලිය ගොඩනගන්නට, ඒ වගේම එතන තිබුණ ඒ සමට්‍රියක මිනි පෙට්ටිය ගොඩනගන්නට ආරම්භ කරා. උනිකුලපල්ලිය ආරම්භ, එතන තියෙන ඉඩපාඩුකම් වැඩි කරලා එතන ආරම්භ කරා, එතනත් ගොඩනගන්න ආරම්භ කරා, මණ්ඩපයක් සෑදුවා. මෙන්න මේ ආකාරයට තනන්නට, ගොඩනගන්නට, ඒ වගේම බිල්ඩින් විතරක් නෙමෙයි ජීවිත ගොඩනගන්නට බොහෝ දිනෙක දිනල දෙන්නට ඔබතුමා ආරම්භ කරේ එතනින්. ඒ පන්නරැත් එක කොටහිනට ගිය ආසන දෙව්මැදුරට එතනට ගිහිලත් නිකන් හිටියේ නෑ. එතන ගිහිලා කියලා ජනතාව එකතු කරගෙන සුව මෙහෙ කියලා තමයි ඉස්සර ආරම්භ කරේ. නමුත් අද ප්‍රශංසා මෙහෙ කියලා එක අපි අද කතා බහ කරන්නේ, ඒ විදිහට තමයි අද යන්නේ. ඉතින් ඔබතුමා මං හිතන්නේ එදා ලස්සනට ඒ භූමියත් තුළ ඉඳගෙන බොහෝ දිනක එකතු කරගෙන ලස්සන ගමනක් ගියා. එතනින් ලැබිච්ච පන්නරයත් අරගෙන, ඒ ශක්තියත් අරගෙන දෙවියන් තුළ සන්නද්ධ වෙලා සීදුව මීසමට ආවේ, සීදුව මීසමේ පියතුමා හැටියට. ඉතින් මීසම් පාලක පියතුමා හැටියට එතනත් නිකන් හිටියේ නෑ. එතනට ආපුවම දැනුණා මේ ප්‍රදේශයේ ගොඩක් සුදුසුයි. මේ ප්‍රදේශය තුළ මං හිතන්නේ සුනන්ද වනසිංහ පියතුමාගේ හදවතේ තිබිච්ච සිතුවිල්ලක් සැබෑ කරන්නට, මෙවැනි භූමියක් නිර්මාණය වෙන්නට ඕනි කියලා ඒ පියතුමාම අත්පත් කරගත්ත ඒ පුංචි භූමි කෑල්ල, මං හිතන්නේ ඩැරල් පියතුමාට පුළුවන් වුණා ඒක සුවිශාල භූමියක් බවට පත් කරන්න, අක්කර ගණනාවක් බවට පත් කරගන්නට, කෑල්ලෙන් කෑල්ල මිලදීලා ගන්නට. ඒ වගේම මඩ වගුර අද ස්වර්ගීය සැප, ස්වර්ගීය බව භුක්ති විඳින භූමියක් බවට පත් කරන්නට. ඉතින් අද දවසේදී ඒ විතරක් නෙවෙයි, අපි සන්තෝෂෙන් මතක් කරනවා ඔබතුමා කරපු ඒ මහඟු මෙහෙවර. දුගී දුප්පත් අයට තමුන්ට කියලා යමක් කරගන්න බැහැයි කියලා හිතන අයට ඉන්නට නිවහන් කීපයක්ම ගොඩ නැගුවා. ඉතාමත් නිහඬව, ඒ වගේම රාගව ඉස්පිරිතාලේ ගොඩාක් අයව ලෙඩ වෙලා, ඒ වගේම සල්ලි නැති අයට ගිහිලක්ල දුප්පත් අයට ඉන්න පුළුවන් භූමියක් ගොඩ නැගුවා. ඒ තියෙන රෙනවේට් කරා ලස්සනට රාගම ඉස්පිරිතාලේ, ඒ දේ කරලා වෛද්‍යවරුන්ට ඒ අවශ්‍ය කරන සැප පහසුකම් මේ හැම දෙයක්ම සපයලා එතනින් නැවතුන්නේ. ඩෙංගු ව්‍යසනය ආවා. ඒ ඩෙංගු ව්‍යසනයත් එක්ක බොහෝ දෙනෙක් මිය හැදුනා. ඇයි ඒකට හේතුව? දැඩි සත්කාර ඒකකයක් මීගුම ඉස්පිරිතාලේ නැතිකම හින්දා. ඉතින් එතනට බොහෝ දෙනෙක්ගේ උදව් උපකාර ඇතුව එතන ඉතාමත් සර්ව සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක්. ඒ වගේම අද මේ වෙනකොට සෞඛ්‍ය සංවිධානයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් හොඳම සෞඛ්‍ය, හොඳම ඒ වාට්ටුවේ හැටියට
ICU එක හැටියට නිර්මාණය වෙච්ච ඩෙංගු ආයතන ඩෙංගු ඒකකය අද ඒ වගේ තැනකට පත් කරන්නට පියතුමා ගත්ත ඒ වෙහෙස අපි මතක් කරන්නේ ගොඩක් සතුටින් ආඩම්බරෙන්. ඒ විතරක් නෙමෙයි තේවත්ත භූමියට ගියානම් තේවත්තෙත් ලස්සනට නිර්මාණය වෙච්ච බොහෝ දිනකට යන්නට බැරි ප්‍රංශ දේශයට ගිහිලා ලූර්දු අම්මගේ සුවය අත්දකින්නට බැරි ඒ හැම කෙනාටම ඒ විදිහටම නිර්මාණය වෙච්ච ඒ ආකෘතියටම නිර්මාණය වෙච්ච භූමියක් තේවත්ත තුළ නිර්මාණය කර ගොඩක් උදව් උපකාර කරපු ඒ රොහන් තාත්තගේ උදව් උපකාර තුළ තවත් ඒ භූමිය තවත් ගොඩ නැගීගෙන යනවා. ඒ පමණක් නෙමෙයි දැන් අද මේ වෙනකොට මදුරංකුලිය ප්‍රදේශයේ තවත් ලස්සන කැම්පින් සයිට් එකක් අපේ දරුවන්ට ගිහිලා කියලා පාසල්වල දරුවන්ට ඒ වගේම හොඳ ලස්සන භූමියක් නිර්මාණය වෙමින් යනවා. මං හිතන්නේ ඒ භූමියත් කර්කශක තැනක තිබෙන ලස්සන ගස් කොළන් මැද්දේ මං හිතන්නේ ලස්සන තවත් ස්වර්ගීය අත්දැකීමක් තියෙන භූමියක් බවට පත් වෙනට යනවා. කුරුල්ල කැලේ පල්ලිය ඒ ආකාරයට නිර්මාණය වෙගෙන යනවා. ඉතින් මේ චූටි කීප දෙයක් පමණයි. තව බොහෝ දේවල් නිහඬව කරපු බොහෝ දේවල් තියෙනවා. ඉතින් පියතුමනි අද දවස අපි සුපුවත්තරනේ ඔබත් එක්ක ගමනක් යන පිරිසක් හැටියට අද මේක අවස්ථාවක් කරගන්න ඔබට ස්තුතිවන්ත වෙන්නට ඔබේ ජීවිතේ වෙනින් අපි අපේ හැමෝම ස්පර්ශ වෙච්ච ඒ ජීවිත වෙනින් ඔබ ඉපදුනා මේ ලෝකයට ස්තුති ඔබ බිහි කරපු අම්මට තාත්තට ස්තුති මල්ලි ජීවිතේ කර බෙදාගත්ත මල්ලිගේ ජීවිතයත් අපි අද සමරනවා. ඉතින් එහෙමනම් පියතුමනි දීර්ඝායුෂ ලැබෙන්නට තවත් අපි හැමෝගෙම ආයුෂ අරගෙන තව ගොඩාක් බොහෝ කාලයක් ජීවත් වෙලා තව බොහෝ දේවල් බොහෝ නිර්මාණ කරන්නට බොහෝ දෙනෙක්ව ස්වාමින් වහන්සේට ගෙනලා දෙන්නට ලෝකය ලස්සන කරන්නට ලෝකෙට තව ලස්සන පාට එකතු කරන්නට හැකි වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු කරපු හැම පාටක් වෙනුවෙන්ම ස්තුතියි. ඔබ නිර්මාණය කරපු ඒ රේන්බෝ එක වෙනුවෙන් ස්තුතියි. ඔබේ ජීවිතය හරිම ප්‍රසන්නයි. ඉතින් අපි හැමෝටම ආදර්ශයක්. ඉතින් එහෙමනම් අපි හැමෝගෙම ආශිර්වාද මැද යාඥාව මැද ඔබට සුවය සහනේ සැනසීම ලැබෙන්නට කියලා. ඒ වගේම ප්‍රඥාව දැනගැන්ම දැනුමුතුකම ලැබිලා ලස්සන ජීවිතයක් ගත කරන්නට ගත වෙන දවසක් පාසා ස්වාමීන් වහන්සේව ගැඹුරෙන් අත්දැකලා ඔබ අත්දකින ඒ ස්වාමීන් වහන්සේව ලෝකයට දෙන්නට ඔබට ආශිරි. ඔබට ජයව ජය. සුභම සුභ උපන්දිනයක් වේවා. ආදර දර පියතුමනි.